විශේෂයෙන්ම දන්නවා මේ ප්‍රචාරණ කටයුතු අවසන් වුණාට මේ සමාජ මාධ්‍ය ජාලය යොදාගෙන යම් යම් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ඇමැතිවරණ කොමිෂන් සභාව සහ ඒ පොලිසියත් මැති අත්වෙලා ඒ අදාළ සමාජ මාධ්‍ය ජාලා පවත්වාගෙන අදාළ ආයතනවල නියෝජිතයන් සමග මේ වනට සාකච්ඡා පවත්වලා එවැනි ආකාරයේ ක්‍රියා සිද්ධ වුණොත් ඒවා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. එමුණොත් ඒ තත්ත්වය ඇති වුණොත් අපි අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. යම් කිසි ආකාරයකට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ක්‍රියා කරනු ලැබුවහොත් යම් කිසි පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් එහෙම නැත්නම් ඒ යම් කිසි කණ්ඩායමක් සමූහයක් තුළ යම් යම් අනවශ්‍ය දේවල් ඒ කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේවල් ප්‍රචාරය කිරීමට කටයුතු කළහොත් පොලිසිය වහමේ සඳහා ක්‍රියාත්මක වෙනවා, මැදි අත්වෙලා කටයුතු කරනවා. විශේෂයෙන්ම පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය මේ සඳහා වෙනම පොරොත්තු සේවය රඳවලා තියෙනවා. ඔවුන් ඒ සඳහා අදාළ පරීක්ෂා කිරීම කරනවා. බුද්ධ්‍යංශවලින් මේ සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධව පරීක්ෂා කිරීම කරනවා ඉදිරි දින එක දිගටම වගේ. ඒ මැතිවරණ කාල සීමාවෙත් පශ්චාත් මැතිවරණ කාල සීමාවෙත් ඒ වගේම බුද්ධ්‍යංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සියල්ල ඒක අබද්ධව මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිසා අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා ඔබට යම් කිසි ආකාරයක තොරතුරක් යම් කිසි පුද්ගලයෙක් ඔබගේ ජංගම දුරකථනයට වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කරොත් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න, ඒ ඉස්සෙල්ලා හරියට කියවලා බලන්න, නැත්නම් ඒ වීඩියෝ දර්ශනය නරඹලා බලන්න, ඒ තියෙන කරුණ සත්‍ය අසත්‍යතාවය හරියට තේරුම් ගන්න, නොදන්න දේවල් ඔබ ප්‍රචාරය කරන්න නැත්නම් ඒ වශයා කරන්න කටයුතු කරන්නට එපා. යම් අපහසුතාවයන්ට ඔබ පත් වෙන්නට පුළුවන්. ඒ නිසා තමා අතර ලැබුණු විගසම ඒවා තවත් අය අතට යොමු කිරීමට කටයුතු කරන්න එපා. ඒ වගේම ඒවා නිර්මාණය කිරීමට වැරදි දේවල් නිර්මාණය කිරීමටත් කටයුතු කරන්න එපා. අපි විශේෂ අවධානයක් ශ්‍රී ලංකා පොලිසිය මෙම සමාජ මාධ්‍ය ජාලා වල කටයුතු සම්බන්ධයෙන් අපි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම එවැනි කාරණා සම්බන්ධව මේ නවීන තාක්ෂණය භාවිත කරලා අදාළ තොරතුරු සොයා ගන්නත්, ඒ වගේම අදාළ සමාජ මාධ්‍යාල ආයතනවල සහාය සඳහා ලබා ගන්නත් අවශ්‍ය පියවර මේ වුණීට අරගෙන තියෙන්නේ.